අද දින මගේ මාතෘභූමියේ ජනතාව මම අමතන්නේ ඉමහත් සංවේදීතාවයකට ලක් වෙමින් රටේ ජනතාවට අත්පත් වී තිබෙන මේ භයංකාර ඉරණම පිළිබඳව දැඩි ශෝකයකට පත් වෙමින් අද මුළුමහත් ලෝකයේම තිගැස්සලා සිටින්නේ මේ COVID-19 කොරෝනා වෛරසය නිසා ජර්මනියේ චාන්සලර්තුමිය කියනවා දෙවැනි ලෝක යුද්ධෙන් පසුව ජර්මනිය මුහුණ දෙන ලොකුම අභියෝගය එය කියලා. දැන් මේ කොරෝනාවට බොහෝ රටවල් මේ වන විට ගොදුරු වෙලා තිබෙනවා. බොහෝ රටවල් ගොදුරු බිම් බවට පත් වෙලා තිබෙනවා. ලංකාවෙත් දැඩි අවදානම් තත්ත්වයක් තිබෙනවා. එම තත්ත්වය තුළ අපේ ආදරණීය ජනතාව දැඩි අදිෂ්ඨානයෙන් කටයුතු කිරීම ගැන මම ඇත්ත වශයෙන්ම ආඩම්බර වෙනවා. ඒ වගේම මගේ ගෞරවය මගේ ආදරණීය ජනතාවට පුද කර සිටිනවා. කොරෝනාව මැල්ලන්නට අවශ්‍ය ශක්තිය මගේ රටේ ජනතාවට තිබෙනවා. පාලකින්ගේ හිතුවක්කාර තීන්දු තීරණ නිසා අද ජනතාවගේ ජන ජීවිතය අඩාල වෙලා. ක්ෂණික ඇඳරි නීතිය නිසා විශාල ප්‍රමාණයක් අපේ රටේ ජනතාව අසරණ වුණා. මේ ඇඳරි නීතිය දමන්නට තිබුණේ අද ඊයේ නොවෙයි, මීට කාලෙකට පෙර අපි ෂට්ඩවුන් ක්‍රමවේදය ක්‍රියාත්මක කළා නම් බොහෝ දුරට මේ අවදානම් තත්ත්වය මගහැරලා අපේ රට සුරක්ෂිත මාතෘභූමියක් බවට පත් වෙලා. කනගාටුවට කාරණාව වර්තමාන පාලකයන් තවමත් මේ තත්ත්වය බරපතල තත්ත්වයක් හැටියට සලකන්නේ නැහැ. මේ වර්තමාන තත්ත්වය සෙල්ලමකට බාර අරගෙන දේශපාලන කෙලිබිමක් බවට, දේශපාලන සූදුවකට ලක් කරන තත්ත්වයක් අද නිර්මාණය වෙලා තිබෙනවා. මේක මම දකින්නේ රටේ ජනතාව හැල්ලුවට ලක් කිරීමක් හැටියට. පෙබරවාරි 5 වෙනිදාත් පාර්ලිමේන්තුවේදී ප්‍රථම වතාවට මේ ප්‍රශ්නය ගැන කතා කරපු එකම මහජන නියෝජිතය හැටියට විපක්ෂය නියෝජනය කරමින් ඒක කියනකොට කවුරුත් ගණන් ගත්තේ නැහැ ආණ්ඩු පක්ෂය. මම දැක්කා ඒ ආණ්ඩු පාර්ශ්වයේ මැති ඇමතිතුමන්ලා මන්ත්‍රීතුමන්ලා විහිළු තහළු කරනවා මේ කාරණාව ගැන කතා කරනකොට. කිසිම කෙනෙක් ගණන් ගත්තේ නැහැ විහිළු කර කර හිටියේ. අපිට කිව්ව දේ තමයි ඔය නියෝජනා ගේන්න එපා, මේ චීනෙත් එක්ක තියෙන මිතුදම නැති වෙනවායි කියලා. මෙන්න මේ වගේ කතා කියලා චීනය තරහ වෙයි කියලා වර්තමාන රජය තීන්දුව ගන්න පසුබට වුණා. ඇත්තටම කල්මැරීමේ අනසි විපාක අත්විඳින්න සිදු වෙලා තිබෙන්නේ ඒවයි වන්දි ගෙව්වේ අපේ රටේ ජනතාවයි. ඒ අනිසි විපාක අත්පත් වෙලා තිබෙන්නේත් රටේ ජනතාවටයි, දුක් විඳින්නෙත් අපේ රටේ ජනතාවටයි. පාලකයන්ට බෙහෙත් හිඟයක් නැහැ, ඖෂධ හිඟයක් නැහැ, මුව ආවරණවල හිඟයක් නැහැ. ඒ වගේම නවීන සංකීර්ණ සෞඛ්‍ය උපකරණවල ඒ භාවිතයේ හිඟයක් නැහැ. ඒ සියලු පහසුකම් පාලකයන්ට තිබෙනවා. රටේ ජනතාවටයි ඉව නැත්තේ. එනිසා තීන්දු ගැනීමේ ඵල විපාක ජනතාවත් විඳිනවා, කල්මැරීමේ අනසි විපාක ජනතාවත් විඳිනවා. අදූරදර්ශී ක්‍රියාමාර්ගය තුළ මේ රටේ ජනතාව දැවැන්ත අභියෝග රැසකට මුහුණ දෙනවා. මම නම් දකින්නේ දේශපාලන වේදෙන් තොරව මේක දේශපාලඥයෝ විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ පුද්ගලින් දැන දැනම හදාගත් අර්බුදයක්. අද එදා වේල සොයාගන්නට බැරි ජනතාව
සමස්ත මේ රටේ පොදු ජනතාව. කබලෙන් ලිපට වැටුණාසේ අද අසරණ භාවයට ලක් වෙලා සිටිනවා. අප්‍රේල් මාසයේ 30 වෙනිදාන් පස්සේ වියපැහැදම් කරන්න මුදල් නැහැ. කොතෙකුත් කිව්ව අයවැයක් ගේන්න කියලා මේ රටේ සංවර්ධනය ක්‍රියාත්මක කරන්නට අයවැයක් ගෙනාවෙත් නැහැ. අන්තිම මොහොතේ සංවර්ධන යෝජනා ඇතුළට මහා බරපතල ණය අවශ්‍යතාවයන් ඉදිරිපත් කරලා ණය සීමාව උඩට දමන්නට රටට අහිතකර යෝජනා ගෙනාවා. අයවැයක් ගෙනාවේ නැහැ. සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරේ නැහැ. කරපු එකම දේ තමයි කල්මරමර හිටියා කොහොමද ඉක්මනින්ම පාර්ලිමේන්තු විසිරුවන්නේ කියලා. පෙබරවාරි මාසේ 5 වෙනිදා මම ඉදිරිපත් කරා කොරෝනාවෙන් සිදුවෙන විනාශය. ඒකට සවන් නොදී මාර්තු මාසයේ ලැබපු පළවෙනි අවස්ථාවෙම මිනිස් ජීවිත ගැන හිතලා නෙවෙයි 3-2 ගැන හිතලා පාර්ලිමේන්තුව විසිරුවා. විසිරුවෙන් පස්සේ අපි කිව්වා කරුණා කරලා මැතිවරණය කල් දමන්නේ කියලා. ඒකට සමන් දුන්නේ නැහැ. අද මුදල් සපයා ගැනීමේ බරපතල අර්බුදයකුත් තිබෙනවා. මම මේ අවස්ථාවේ නැවතත් වරක් කියනවා 3-2 වැඩක් නැහැ. මැතිවරණ වැඩක් නැහැ. මැතිවරණ තියන්නටත් මිනිස්සු ජීවත් වෙලා සිටින්නට ඕන. මහජනතාව ශක්තිමත් කරන්නට ඕන. අපේ රටේ ජනතාවගේ ජීවන ආයුෂ වැඩි කරන්නට ඕන. ඒ උදෙසා වහාම පාර්ලිමේන්තුව ගැනවන්නට ඕන. කරුණාකරලා මතක් කරගන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇතුළු මුළු රටටම බෝම්බ දමන අවස්ථාවේ මුළු බ්‍රිතාන්‍යයම කාපට් බමින් වලට හිට්ලර් අධිරාජ්‍යවාදියා ක්‍රියාත්මක වෙන අවස්ථාවේ ඒ අවස්ථාවෙත් චර්චිල් අගමැතිතුමා තමන්ගේ කැබිනට් මණ්ඩලය රැස් කරලා වෙනම වෝ කැබිනට් එකකුත් හැදුවා යුද්ධයට මුහුණ දෙන්න. ඇයි අපිට පාර්ලිමේන්තුව කනවන්නට බැරි? අද කොහෙවත් බෝම්බ වැදෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව කනවන්න පුළුවන්. එක කිසිම ගැටලුවක් නැහැ. පක්ෂ නායකින්ගේ හමුවක් ක්‍රියාත්මක කරන්නට පුළුවන්. සර්වපාක්ෂික සාකච්ඡාවක් ඇති කරගන්නට පුළුවන්. අත්නෝමතික හිතුවක්කාරව තීන්දු තීන්න අරගෙන රටට සුගතියක් අත්පත් වන්නේ නැහැ. නමුත් අපිට පේන්න තියෙන්නේ අශ්වයා පලා ගියන් පස්සේ ස්ථාලය වසා දැමීමේ ඉතාමත්ම අදූරදර්ශී ක්‍රියාවලිය. මේ හැම දෙයකම ප්‍රතිවිපාකත් වෙනින්නේ රටේ ජනතාව. එනිසා විශේෂයෙන් මම කියන්නට ඕන අපි සාර්ථක ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරන්නට ඕන. විශේෂයෙන්ම මේ ඌදුර සමනය කරගන්නට විවිධ රටවල් වලින් අපිට ඉගෙන ගත යුතු පාඩම් තිබෙනවා. අපි අවබෝධ කරගන්නට ඕන මේක අවියායුධ වලින් කරන අරකලයක් නෙවෙයි. මේක වෛරසයක් තුරන් කිරීම කරන සටනක්. සෞඛ්‍ය මේ ශාස්ත්‍රයට අපේ ප්‍රමුඛ ස්ථානය ලබා දෙන්නට ඕන. මහජන සෞඛ්‍ය ශාස්ත්‍රයට, වසංගත රෝග ශාස්ත්‍රයට අපේ මුල්තැන ලබා දෙන්නට ඕන. ආරක්ෂක අංශ උපයෝගී කරගන්නට ඕන නීති හා සාමයේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්නට. පක්ෂභේදයෙන් නොතකා බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා ආණ්ඩුවෙනුත් සියලුම දෙනාගෙනුත්. අපි ජනතාවගේ සුරක්ෂිත භාවය වෙනුවෙන් කැප වෙමු. ජනතාව ජීවත් කරන්නට කටයුතු කරමු. අද ඇමරිකාවේ එක්සත් ජනපදයේ පරීක්ෂණය කරගෙන යනවා හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් සහ ප්ලැකනිල් යන ඖෂධ වර්ග. ඒක ජීවිත ආරක්ෂක ඖෂධයක්, ලයිෆ් සේවිං ඩ්‍රග් එකක්. ආතරයිටිස් වලටයි මැලේරියා වලටයි පාවිච්චි කරන්නේ.
අද ඉතාමත්ම ප්‍රාථමික පරීක්ෂණවල ඔප්පු වෙලා තිබෙනවා මේ බෙහෙත් වලින් අපිට මේ වෛරසය මැඩපවත්වන්නට පුංචි ප්‍රමාණයක් හරි පුළුවන් කියලා. තවමත් පරීක්ෂණ පවත්වමින් යනවා. ඒ වගේම ඇවිගන් කියන ටැබ්ලට් එක ජපානයේ. එයත් මේ වෛරසය මර්ධනය කරන්නට සාර්ථකයි කියලා වෙන කවුරුත් නෙවෙයි කියන්නේ චීනය. මේ කරුණු කාරණා රජයේ දන්නවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. නමුත් සර්වපාක්ෂික හමුවක් කැඳෙව්වොත් පක්ෂනායකින් ඒ හමුවක් කැඳෙව්වොත් පාර්ලිමේන්තුවක් කැඳෙව්වොත් අපිට පුළුවන් ඒ අදහස් ටික ප්‍රකාශ කරන්න. අපි ඉදිරිපත් කරන අදහස් වැරදි වෙන්නත් පුළුවන් හරි වෙන්නත් පුළුවන්. නමුත් මේ හැම දෙයක්ම අපි ඉදිරිපත් කරන්න රටේ සුගතියක් උදෙසා. අපේ රටේ දැඩි සත්කාරක ඒකක මීටත් එදී ශක්තිමත් කරන්නට ඕන. දැඩි සත්කාරක ඇනම් ප්‍රමාණය අපි වැඩි කරන්නට ඕන. වෙන්ටිලේටර්ස් වල ලොකු හිඟයක් තිබෙනවා. ඒක කොහොම හරි ගෙන්න ගන්නට ඕන. ඒ වගේම මේ රටේ ජනතාවට දැන් ආදායම් මාර්ගයක් නැහැ. මේ වගේ මොහොතක මොකද කරන්නට ඕන? ජන සංඛ්‍යාල කියන දෙපාර්තමේන්තුව කියන අඩුම ගානේ 55,000ක් අවශ්‍යයි කියලා හතර දෙනෙක් ඉන්න පවුලකට ජීවත් වෙන්න. දැන් මේ සංගණනය කියලා මේ වසර කීපයකට පෙර. අපි අනුමාන කරමු ඒක 60,000යි 65,000යි කියලා. ඒ 65,000ක මුදල හැම පවුලකටම ලබා දෙන්නට ඕන. මම කියන්නේ මේ මහා අධිපෝසත් පවුලට ලබා දෙන එක නෙවෙයි. අධිපෝසතුන් හැර අනිකුත් රටේ සියලුම ජනතාවට ඒ ලබා දෙන්නට ඕන. ඒක ආණ්ඩුවේ යුතුකමක්. ඒක ආණ්ඩුවේ වගකීමක්. අනිවාර්යයෙන්ම ඒ දේ ඉෂ්ට කරන්නට ඕන. ඒ වගේම නිසි ප්‍රමිතියේ මුවාවරණ විශේෂයෙන්ම ජාත්‍යන්තර තලයේ මුවාවරණ මේ රටේ ජනතාවට ලබා දෙන්නට ඕන. ඔය ආවට ගියාවට තියෙන මුවාවරණ නෙමෙයි පැහැදිලිවම ශක්ති සම්පන්න මුවාවරණ. මම රටේ ජනතාවට පෙන්වන්න කැමති මෙන්න මේ ආකාරයේ මුවාවරණ. මේවා තමයි උසස් ප්‍රමිතිය මුවාවරණ. පෙබරවාරි 5 වෙනිදා මේ කාරණාව කියපු අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මේ මුවාවරණ ඇතිතරම් රටට ගෙන්නන්න තිබුණා. එහුම්කන් දුන්නේ නැහැ. ආණ්ඩු පක්ෂය ඇත්තෝ කොටසක් එහාට මෙහාට ඇවිද ඇවිද හිටියා. ඇමතිවරු විහිළු තහළු කර කර හිටියා. තවත් නැගිටලා කතා කරපු ඇත්ත කිව්වා අනේ චීනයේ තරහ කරගන්නට ඕව කියන්න එපයි කියලා. මම මේවා කිව්වේ නොමිලේ ලබා දෙන්නේ කියලා ප්‍රමිතිගත මුවාවරණ රටවල් තරහ කරගන්න නෙවෙයි. මේ රටේ මිනිස්සු ටික ජීවත් වෙන්න ලැජ්ජ වෙන්නට ඕන. රටේ ජනතාවගෙන් පත්තුණු පාලකයන්ට බැරි වුණා මැතිවරණය කල් දමන්න. නමුත් මැතිවරණ කොමිසමම ඒ කොමිසමේ සභාපතිවරයා ප්‍රමුඛ සමාජිකයන්ට සිද්ධ වුණා මැතිවරණය කල් දැමීමේ ක්‍රියාදාමයේ දියත් කරන්න. මම කියනවා පැහැදිලිව මේ වගේ ජනතා විරෝධීව කටයුතු කරන්නට එපා. මේ රටේ රාජ්‍ය පාලනය නිර්මාණය වෙන්නේ ජනතාවගේ කරපිටින්, ජනතාවගේ ආශිර්වාදයෙන්. මම අහන්න කැමතියි මේ කොරෝනාව මර්ධනය කිරීම රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම නොවේද? ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට නේද මේ රජය බිහි වුණේ? විපක්ෂය අපි ලෑස්ති කොන්දේසි විරහිතව සහයෝගය ලබා දෙන්න. හැබැයි මේ රටේ අධිපෝසතුන් හැර මේ රටේ සෙසු සමස්ත ජන ප්‍රජාවටම ඒ පවුල්වලටම හැම ගෘහමූලික පවුල් එකකටම අඩුම ගානේ රුපියල් 65,000කවත් දීමනාවක් ලබා දෙන්නට ඕන. ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න හැකියාවක් නැහැ. ජීවනෝපායන් නැහැ. පෞද්ගලික ශේෂ්ත්‍රය, කර්මාන්ත ශේෂ්ත්‍රය කඩාවැටිලා. සංචාරක ශේෂ්ත්‍රය ඇතුළු හැම ශේෂ්ත්‍රයක්ම කඩාවැටිලා. එළවලු පළතුරු ගොවියක ඉඳලා වී ගොවියක ඉඳලා
ධීවර කාර්මිකයාගේ ඉඳලා ඔබලා නම් කරන්නේ මේ හැම ශේෂ්ඨයක්ම කඩාවැටෙනවා. අවම වශයෙන් ජන සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව මීට අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා කිව්වා 55000ක් දෙන්නේ 55000ක් අවශ්‍යයි පවුලක ආහාර සහ ආහාර නෝන වීදම් වලට. දැන් ඒක වැඩි වෙලා තියෙනවා මං හිතන විදිහට 60000කට 65000කට. කරුණා කරලා මේව තක්සේරු කරලා මේව ක්‍රියාත්මක කරන්න. කරුණා කරලා පැකිලෙන්න එපා. රට දෑවෙන්වෙන් ශක්තිමත් තීන්දුව ගන්න. කොඳු නාරටියේ කෙලින් තියාගෙන මිනිස්සු ගැන හිතලා මිනිස්සුන්ගේ අවශ්‍යතාවය ගැන හිතලා මේ රටේ පොදු ජනතාව ජීවත් කරවන්නට හිතක් පපුවක් ඇතුව කටයුතු කරන්නට ඕන. මගේ නිවසේ සිට රටේ පාලකයන්ට කරන ආයාචනාව එයයි. රටේ ජනතාවට මම කියන්න කැමතියි අපේ රට ශක්තිමත් රටක්, ප්‍රෞඪ දේශයක්, අභිමානවත් ජනපරපුරක්. අපි හැමෝටම පුළුවන් එක්ව මේ මහා භයංකාර ව්‍යසනය විනාශ කරලා ඉදිරියට යන්න. අපි හැමෝම එක් වෙලා මේ වෛරසය විනාශ කිරීමේ ගමන දිනමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. දළදා හාමුදුරන්ගේ පිහිටයි. ඒ වගේම සියලු දේවතාවුන්ගේ සරණයි කියන එක ප්‍රකාශ කරනවා. මේ මොහොතේ ලංකාවාසී ජනතාවගෙන් මා සමුගන්නවා.